අයනයක් දුන්නාම ඒකට අදාළ වන්නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද ඉක්මනටම හොයන්නේ වෙන්න කෙටි ක්‍රමය. ලෝහ නම් ඉලෙක්ට්‍රෝන පිට කරනවා, අලෝහ නම් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ලෝහ ඉලෙක්ට්‍රෝන පිට කරලා ලබා ගන්නේ උච්ච වායු වින්‍යාසය. අලෝහ ඉලෙක්ට්‍රෝන ලබාගෙන ගන්නේ උච්ච වායු වින්‍යාසය. ලෝහ ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයන හදලා උච්ච වායු වින්‍යාසය ලබා ගන්නවා. අලෝහ ඉලෙක්ට්‍රෝන ලබාගෙන උච්ච වායු වින්‍යාසය ලබා ගන්නවා. ද්විතීයම විනි පළවෙනි කාණ්ඩේ හදන්නේ ධන අයනයක්. ද්විතීයම ධන අයනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ ලිතියම්ට කලින් තියෙන උච්ච වායු වින්‍යාසය. ඒ කියන්නේ දෙක නියෝනවල වින්‍යාසය 2:8, ආගනවල වින්‍යාසය 2:8, සෝඩියම්වල වින්‍යාසය 2:8:1. සෝඩියම්පත් වෙන්නේ ඊට කලින් තියෙන උච්ච වායුවේ වින්‍යාසයට. ඒ කියන්නේ නියෝනවල වින්‍යාසය 2:8. කැල්සියම් හදන්නේ ධන 2:1. කැල්සියම් ධන 2:1 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ. එතකොට ඊට කලින් තියෙන උච්ච වායුව වන ආගනවල වින්‍යාසය. එහෙනම් බලන්න වෙන මේ ඇල්මිනියම්, ඇල්මිනියම් වල වින්‍යාසය වෙන්නේ එතකොට ඊට කලින් තියෙන උච්ච වායුවේ වින්‍යාසය. ඒ කියන්නේ වෙන මේ නියෝන් වල වින්‍යාසයමයි. එහෙනම් ඔයගොල්ලෝ දැක්කා ලෝහ මූලද්‍රව්‍ය ධන අයන හදද්දී ඊට කලින් තියෙන උච්ච වායු මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගන්නවා. හරි, එහෙමනම් අපි බලමු දැන් අලෝහ මූලද්‍රව්‍ය ඍණ අයන හදද්දි කොහොමද වේග වෙනස් වෙන්නේ කියලා. අලෝහ මූලද්‍රව්‍ය ඍණ අයන හදද්දි වෙන්නේ ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ අලෝහ මූලද්‍රව්‍ය ඍණ අයනේ හදද්දි ඊට පස්සේ තියෙන අටවන කාණ්ඩේ මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගන්නවා. උදාහරණයක් බලන්න, ෆ්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ ෆ්ලෝරින් ඉන්නේ 7 වෙන කාණ්ඩේනේ 1:7. ෆ්ලෝරින් ඍණ අයනය හදද්දී ෆ්ලෝරින් වලට ඉස්සරහින් තියෙන මේ 8 වෙන කාණ්ඩේ මුල් ද්‍රව්‍ය වින්‍යාසය ගන්නවා. ඒ කියන්නේ නියෝන් වල වින්‍යාසය ගන්නවා. ෆ්ලෝරින් වල වින්‍යාසය 2:8:7. ෆ්ලෝරින් ගන්නේ මීට ඉස්සරහින් තියෙන මෙන්න මේ 8 වෙන කාණ්ඩේ වින්‍යාසය. ඒ කියන්නේ ආගන් වල වින්‍යාසය. ඔක්සිජන් වල වින්‍යාසය 2, ඔක්සිජන් ඍණ 2 හදද්දී ගන්නේ ඊට ඉස්සරහින් තියෙන උච්ච වායු වින්‍යාසය. ඒ කියන්නේ නියෝන් වල වින්‍යාසය. ඕගොල්ලන්ට තේරෙනවා ඇති ධන හෝ ඍණ අයනයක් දුන්නහම කොහොමද ඒකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉක්මනටම හොයන්නේ කියලා. මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වුණා නම් ඒක බලලා ෂෙයා කරන්න, සහ මගේ channel එක subscribe කරන්න.